නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස ඊභහගෙවත්තු අරහත්තුූ සම්මා සම්බුදුරජාණන් පහන්සටේ මාගී නමස්කාරය වීවා සාදු සාදු සාධ අපට මේ දහම්මඟ පෙන්වා වදාළ ගුරු දේවොත්තම කල්ලාෑන මිට්ටු පෙන්නල්ලෙකු සාාවෙන්න් වහන්සේට අපගේන මස්කාරයේ වේවා සාදු සාධ සාදු ලංකාවාසී ලෝකවාසී ගරුතර මහන් සංගරත්නින් අවසරයි ස්්‍රද්ධහාවන්ත කාරුණ එක පින්වතුන අපි ගිහිසව්වත ධර්මදේශනා මාලාවේ අවසාන භාගේයට පැමිණ තිබෙන්නේ. අද දවසෙදී අපි ඉතා සුවිශේෂි දෙසුමක් ඉගෙන ගන්නවා. අද මේ උතුම් ධර්මදේශනාවේ විකාශන දායකට්වය දරමින් ධර්මදානමය පින්පුරාගන්නේ නොගේ ගොඩ මිරිහාාන රූපසිරිමාවතී අංක පනස්සක නිෙවසී විසූ, වය සෞුරුදු අනූපහක් ආයු වළදාමීට වසර හතකට පෙර එනම් දහසේ වසරේ නමයයි විසිහත්වනදිීන මිය පර්ලවයන්නටය දුන. විශ්්‍රාමලත් විදුහල්පති, ග්‍රන්ථ කත්ත්‍රූ එම්මෙම් කුලතුංගපියයාාණන්ට සහ. වසර අනූතුනක් ආය වරදාා මීට වසරකට පෙර එනම් දෙ දහස් විසි දෙකේ අටයි විසි හතරවනදින මිය පරළුවගිය විශරාමික විදුහල්පතිනි එම්ඩි කුලතුංගමෑණියන්ට පිං අනුමෝදන් කිරීම පිණිස ප්‍රභහත් කුලතුංග දීප්ති කුලතුංග ජගත් කුලතුංග යන පුටුන්ති දෙෙනාත් ඒවගේ මෝස්්‍රේලියාව සිද්ධිනූර පදිංචි විශේ ස්ින් වෛද්‍ය කුමාරිව බේෂය කර දියනිය පංජිත් ඔබේසේ කර මහත්මා සහ පුෂ්පා නිර්මලා සමන්තා යන දියනිවරුන් ඇතුළු සියලුම මනුබුරු මිනිබිරියන් විසින් අදමය යුතුම් පංකම සඳහාදායක වෙනවා. එසියලු දෙනාමක් ඉතාම ශ්‍රද්ධහ සිතින් අවදහනයෙන් මේ දහම් පදශ්‍රවණය කරන් ්‍රෝනි. පංවතුනි පෙන්වත් දරුවනී බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පැහැදිලි කරගන්නකුට අපට තේරෙනොම මේ සාමාන්‍ය පෘ්‍රථක්ජින සත්‍යාව ඒ මාර්ගයෙන් වෙන් කරලා ආර්ය ශ්‍රාවකයන් බවට පත්කරලා ඒ චිත්ත සන්තානයන් කොච්චර ශ්‍රේෂ්ටත්වයට පත්කරනෝද කියලා. සාමාන්‍ය ලෝකයේ යන රටාවට ඉගෙනගෙන සමහරවෙට විභාගයන් සමච්චලා උසස් අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරලා ඊට පස්සෙ සමහරවෙට අපි බලාපොරොත්තුන්න විදිහෙම රැකිරක්ෂා උරුම වෙනවා. ඒ මාර්ග කොච්චර ඉගෙන ගත් තත්න් බුදුරජාණන් වහන්සගේ ධර්මයූ ගන්වන පාරිශුද්ධයට පත්වෙන මාවත හම්බ වෙන නෑ. බුදුරජාන්හන්සගේ ධර්මයම ඉගෙන ගන්ට ඕනේ මේ පිරිසිදු වෙන මාර්ගය සොයා ගන්ට. සත්තානං වි සුද්ධහා සෝක පරිද්ධවානං සමතික්කමායි සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිස සෝකවැලපීම් දුක්දුම්නස් දුරුවීම පිණිස නුවන්න ලබාගනීම පිණිස පවතින මාර්ගය මේ බුදුරජාණන් වහන්සගේ ධර්ම මාර්ගය. ඒ ධර්මමාර්ගය ඇහෙන කාලයක උපත ලැබුවට පස්සේ නෑන පමණින් වෙන්වෙන් වශයෙන් යහපත උදා කරගන්නවා. හැමෝම එක වගේ යහපත උදා කරගන්නේ නෑ. හරියට මිනිස්සු වෙලා ඉපදුනාට පිරිමිළමයි වෙලා ඉපදුනාට හැමෝම එක වගේ නෑ. මනුස්තලෝකේ ගැහැනුළමයි වෙලා උපදින හැමෝම එක වගේ නෑ. ඒගොල්ලෝ ඉපදිලා අවුරුදු පහග්‍යයා කෙ හිතන්න? අවුරුදු පහේ දරුව ඔක්කො එක වගේ නෑ එයාලට මේ ජීවිතය වයි සෞුරුදු පහක් වුණාට ඔවුන්ගේසාංසාරික වයස ඉතාම දීර්ගයි ඒ ජීවිතවල ඔවුන් විසින් කරන ලද කියනලද සිතන ලද පතනලද දේවල් එකනෙකාට වෙනස් ඒවාගේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ඒ වගේ එකතුවෙච්ච ප්‍රතිඵලයක වර්තමාන තත්ත්වය ඔවුන් පසුුවන්නේ ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනි මේ බුද්ධ ශාසනය ඒ සියලු වෙනස්කම් මකලදානෝ ඒ සියලු උස්පහත් බෙහෙදයන් පරතරයන් නැති කරලදානවා අමා නිවනට පත් වන හම දුගීමගේ කෙනෙක් නිවන් මගේ පුරුදු කරලා නිවනට පත් වනත් මහා ධනවතෙක් නිවනට පත් වනක් ගිහියෙක් නිවනට පත් වුනත් පැවිද්ෙක් නිවනට පත්වනත් නොුවනැත්තෙක් එක මහහා දැනුම් සම්භාරයක් තියෙන මනුස්සෙක් නිවනට පත් වනක්. සාමාන්‍ය දැනුවකින්තු මනුස්සෙක් නිවනට පත්වුනත් ඒ අරහත්ඵල විමුක්තියේ වෙනස්කමක් නෑ. එනිසා මෙවැනි අසිරිමත් ධර්මයක් තමන්ගේ භහත්සාාවෙන් අහන්ට ලැබීම මෙ තරම් පිරිහුණු යුගයක ජීවත්වෙන අපිට උරම වුනා කියන්නේ අපි පුදුමාකාර වාසනාවන්තු මිනිසුන් කොටසක්. අද මම ඔබට කියල දෙනවා මේ ගෞතම බුද්ධ සාාසනය තුළ ගිහි ශ්‍රාවකයන් අතර අග්‍රදාායකියාව හිටපුෝ අනාත පෙන්ඩික ගෘහපතිතුමා මුල් කර ගත් දේශනයක් ඇත්තටම මේ දෙසුමිනම අනාත පෙන්ණ්ඩිකූවාද සූත්‍රය අනාත පෙන්්ඩික ගෘහපතිතුමාට අවවාද වසේ ඉන්දේශනා කර පුදධාරමය අපි මවකුසේ දරුවෙක් ඉන්න මොහොතේ දක් ඉඳරලා ඒ දරුවා බිහිවනාහම චූටිකාලේ නව යොවුන්වයසි තරුණවයස විවාහවෙන වයසි මැදිවයසි ඔය පිළිවරට අපි මේ ගිහිසව්වත දේශනාව දේශනා මාලා මුලඉද ලහපු අයට මතක ඇති අපි යම්කිසි අනුපිළිවලකට කරුණු පැහැදිලි කරගෙනවා. ඊට අස්සේ අපි විධ ගිහිජීවිතය තුල මුහුණදන්ට වෙන්න ප්‍රායෝගික වස්ථාවලදී. දර ප්‍රශ්නයයක්ක්කාවුත් අපිට තරහගියොත් අපෙන් කවුරුවරි ඉල්ලගනාවොත් යම. ඊළඟට අපේ ජීවිතය යම්කිසි සාර්ථකත්ත්වයටක පත්තුනොත්. යම් අසාර්ථකත්වයකට පත්වුුණොත් ඒවායින් ඒ අවස්ථහාාවලදී ධරමය පිළිසරණ කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ධානයෙන් විතරක් සෑහෙමකට පත් නොවී පවිවේක ප්‍රීතිසුකයක් උපදවා ගැනීම ගැන වර්ණනා කළ දෙසුම් අපි ඉගෙන ගත්තා. එවගේම ආභි්චේතසික දිිට්ඨදම්ම සුක විහාරය එක වේ ගැඹුරු චිත්ත දියුණුවකින් යුතු මේ ජීවිතයේ සැපසේ වාසයකිරීින් ගැනත් ඉගෙන ගත්තා. ගිහිියන්ට බුදුරජාණස වදාළ බණ. මේ දේශනාවාලා අවසාන බහගේ මම කල්පනා කලා මේ අනාත පෙන්ඩුකෝවාද සූත්‍රය ඔබට පැහැදිලි කරලා දෙන් මේ දෙසුමේ විදර්ශනාව සඳහන් වෙනවා ඒ දවස්සල භාග්‍ය තුන්හස වැඩහිටි සැවැත්නූර ජේතව නරාමි ඔන්න ඒකාලේ අනේ පිඩු සිටතුමා ගෘහපතුමා ගොඩාක් ලෙඩ වුණා හොඳට මමාර වුණා දැන් අද ආච්චි කෙනෙක් සීය කෙනෙක් ලෙඩ වෙනකොට කියන අනේ මම පින්කරනවා මමගේ සතියේ සිල් ගන්ටගයා මටමෑමකද මේ කරදර කියලා. එහෙම එකක් නෑ. කාරදර කියනදේ ලෙඩදුක් කියනදේ ඉපදුන සත්වයායට ඔරුම දෙයක් ජාතිපච්චයා ජරා මරණං සෝක පරිදයව දුක්ක දොම්න සුපායාස සම්භාවන්ති. ඉපදුන කෙනාට ජරා මරණ ගාදී සෝක පරිදයව දුක් දොම්න්න සුසුම්හෙලින් උපදිනවා. ඒ අටලෝදහම වෙනස්සෙනවා. අටලෝදහමට අනුව අපි නොපෙරලී ඉන්න විදිහයි බුද්ධ සාාසනය තුළ උගන්නුවන්නේ. පිංගතුනි පින්වත් දරුවුණි අනේ පිටි සිටතුමා හොඳටම ලෙඩ වඋනාාට පස්සේ. තමන්ගේ නිවසේ හිටපු සේවක පුරුෂයකුට කතා කළා. පුරුෂය මෙහාට එන්න ගිහිල්ලා ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජන ජරන්න ජේතවනය වැඩවා. හගේ සිරිපා කමල් ලබියස සිරස තබා වන්දනා කරන්ට වන්දනා කරලා කියන්ට ස්වාමීණී අනාත පින්්ඩික ගෘහපතිතුමා හොඳටම ලෙඩ වෙලායි නො කියලා. ඊට පැස්සේ ඔබ අනේ පිට සිටතුමා භාග්‍යතුන් වහන්සගේ සිරිපා කමල් වන්දනා කරනවා කියලා වඳින්ට. වැඳලා සාරිපුත්ත මහරහත්තන් වහන්සේ ළඟටයන්ට. වෙහිල කියන්න ස්වාමීණී ආශ්ම සාරිපුෘත්තයන් වහන්ස අනාත පින්ඩික සිටතුමා හොදටම ලෙඩවෙලා දුකටපත්වෙලා ඉන්නවා. කායික දුකට පත්තුලයින්නවා. ඊට පස්සි සාරිපුෘත්තයන් වහන්සේගේ ස්වරිපා කමල් සිරසිං වන්දනා කරන්න. කියන්න මේ විදිහෙටත්. ස්වාමීණී සාරිපෘත්තයන් වහන්ස අනාත පින්ඩික සිටතුමාගේ නිවසට අනුකම්පා උපදවාගෙන වඩින වනං ඉතා හොඳයි කියලත් කියන්. එතකටේ පුරෘෂයි කියපු විදිහටම ජේතවනට ගියා බුදුරජාන් නොහන්සගේ සිරිපා කමල් වන්දරනා කළා අනේපිටි සිටුතුමා ගිලන් බව දැනුවත් කළලා සිරසිං වදින බවත් කිව්වා ඊට පසසි සාරිපපුත්තු මහරහත්තන් නොහන්සේ වෙත ගියා. අනේපිටු සිටිතුමා ගිලන් බව ප්‍රකාශ කළ අනේපිටු සිටිතුමා වන්දනා කරනු බව සැල කරල බැන්ඳ ඊට පසෙකිවනේ ස්වාමීණී. සට වලන වනම් හොඳයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාධනය නිහැඩ පිළි ගත්තා. ඒට පස්සේ සිවුරු පොරවාගෙන පාසිවුරු ගෙන ආනන්ද ස්වාමීන් වහන්සේත් පසු මහනෙක් කරගෙන ගැන තමන් වහන්සේ සමඟ පිටි පස්සෙන් වලින භික්‍ෂුවක් හැටියට තෝරගෙන අනේ පිටි සිටතුමාගෙන නිවසට වැඩියා සාරිපපුත්තු මහරහතන් වස ධර්ම සේනාධිපති සාරිකපුත්ත මහරහතන් වහන්සේත් ධර්ම භහන්රාගාරික බහුස්ෘත ආනන්ද ස්වාමීන් වහන්සේත්. අග්‍ර උපස්ථහායක අනාතපින්ඩික ගෘහපදිතුමාගේ නිවසට වැඩම කලා. වන බුද්ධ සාසනය වෙට සිව්පසයෙන් උපස්ථහන කිරීමේ විපාක සන්තෝ සප්පුරිසා භජන්ති මේ ජීවිතයේදම ලැබෙන විපාකයක් දන්දන කෙනාට ශාන්ත සත්පුරුසයව ඇසුරු කරන්ට ලැබෙනෝ. සාහන්ත සත්පොරුසියෝ ඇසුළු කරන්ට ලැබෙනෝ. මුලින්ම සාාන්ත සත්පුරුසයන්ගේ අනුකම්පාව ඔවු වෙට යමුනවා අධහරමය යහහිනවා ඉතිං අනේ පිට සිටතුමාගේ නිවසට වැඩල පැනු වසුනි වැඩ සිටියා. ඊටවස්සේ ඇහුව සාරපූත්ත මහරහතන් වොහන්සේ කච්චිතයේ ගහපති කමණීයන් කච්චි ආපනියන් ගෘහපතිය ඉවසන්ට පුළුවන්ද ඇපෙන්න්න පුළුවන්ද කායික දුක්වේදනා අඩුුවීමක් තියෙනවා නේද වැඩිවීමක් නෑ නේද දකින්ට ලැබෙන්නේ අඩුවීමක් නේද වැඩිවීමක් නෑ නේද. එතකොට කියනවා ස්වාමීනී සාරිපුෘත්්‍රයන් වහන්ස ඉවසන්ට අමාරුයි යැපෙන්ට අමාරුයි මේ මහා දැඩි කායික දුකක් එප දෙලා තියෙන්නේ ඒක වැඩිවෙනවාමසක් අඩුවක් නක් නෑ. වැඩිවීමක් මයි පේන්ටතියෙන් අඩුවීමක් නොවේ. ස්වාමීණී සාරිපපුත්තයන් වහන්සේක මේමගේ මාහයි අත්්‍යයතයට මනුස්සේ තියවුණු ආවිධයක් කරගෙන හිස්මුදුනට වැරෙන් පහර දෙනවා වගේ ස්වාමිණි. මෙකහැන්නේ මාරාන්තිික වේදනාව ස්වභහාවය. ඒ වගේමයි සාරිපුත්තයන් වහන්ස අධි මාත්‍ර විදිහට මගේ හිසේ වාතය කිපිලා. වාතයේ ප්‍රහරයට පම්පත්වෙනවා ස්වාමීනී ඉවසන්ට අමාරුයි යැපෙන්ට අමාරුයි මේ කාල්ක දුක වැඩිවෙනවාමයි අඩුවේ මක් නම් නෑ. ස්වාමීණී සාරිපුත්්තයන් වහන්සේක හරියට මා හයිහත්්‍යය තියෙන මනුස්සේත්. හොඳ හයිය කඹයක් අරගෙන මගේ හිසවටේ වෙලලා කිටිකිිටියේ දෙපැත්තට තද කරලා මගේ හිසහිර කරනවා වගේ. ගේ හිස පැළෙන්ඩ තරමේ අධිමාත්‍ර වේදනාවක්තියනො ස්වාමීණි. වැඩිවෙනවා මිසක් ඒකාඩු වෙන්න. හරියට ස්වාමීණී දක්ස ගවයෝ මරණ මනුස්සෙක් හරි ගෝලය කරි. ඒ තිවුණු පිහියක් අරගන හරක් කපන කැත්තෙන් අර මරපු ගවයාගේ කුස කපනවා වගේ ස්වාමී මගේ කුස තුල වාතය කිපිලා අධි මාත්‍ර වේදනාවක් හරරියට පිහකින් කපනො වගේ. මට ඉවසන්ඩා අමාරුයි. ජැපෙන්ඩ අමාරුයි. මේය මේ හැම වේදනාවක්ම සමහාරවෙයට පෙන්වතුනි අපට මේ විදිහටම මුණ ගැහෙන්ඩ පුළුවන් අපි වෙත එන්න පුළුවන්. ඊට පස්සෙ කිය නවාව ස්වාමීණී හරියට බලවත් මනුෂ්‍යෝදන්නේෙක් කැවිල්ලා දුරුල පුරුෂයක්ව අත්තොලින් වෙනවෙනම කකුල්ලින් හරි අල්ලගෙන. ගිනිගෙන දැවෙන. අගුරු ගොඩක දාලා ඒ අගුරු ගොඩ කිට්ටුවට කරකරා හොඳට අතපය ඇඟ තවනවා වගේ අර ගිනි අගුරුවලින් පුච්චනවා වගේ ස්වාමිණි මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ. මට පුදුවම දැවිල්ලත් තියෙනවා. ඒවා අඩුුවන්නේ නෑ ස්වාමිනිිෙන්න්ටෙන්ට වැඩි වෙනවා. නමුදදැන් මේ තරන්කායික වේදනාවත් තිබ්බත් අනේපිට සිටතුමාගේ මනසක. මනසරෝගී වෙලා නෑ. තාම සිහිය තේෙනව හොඳට එතකොට සාරිපපුත්ත මහරහතන් වහන්සේ ඉක්මනින් දරම කතාව අදාළ. ස්රිපපුත්ත මහරහතන් අන්ස වදාලා එහෙනම් ගෘහපතිය ඔබ මෙහෙම හික්මෙන්ට ඕනේ මෙසේ හික්මිය යුතුයි. න චක්හුන් උපාදිස්සාමික හොඳට රහගන්න න චක්කුන් උපාදිස්සාමී මේ චක්කුනි සිතන් විඤ්ඥානම් භවිසතීති ඒවං හිීතයේ ගහපතිසික්ි තබබා. ඔබ හික්මන්න මම ඇසට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥානය ඇසට බැඳුණු එකක් බවට පත්වෙන්නේ නෑ කියලා ඔබ හික්මෙන්න්න. දැ මේ ලෝකෙ මනුස මේක තියනෙ සම්පූර්ණ ආයතන ධාතු පංචුපාදානම් ස්කන්දෝසි අනිත්‍ය ස්වභාවේ මෙනය කරගන උපාධානයට පත්නොවී වාසය කිරීමක් ගැන. අපි බැඳුනෝත් බැඳෙන්නේ මරණාසන්න වෙලා වැපි අල්ලගන්නේ එක්කෝ ඇහැ එ රූප එ කන එක්ෝ ශබ් දොය විදිහට අන්නේ හිත බැඳෙන්ට තියෙන දේවල් ඔක්කොම පිළිබඳව සාරිපපුත්ත මහරහතන් වහන්සේට බැඳෙන්ට එපා කියල මතක් කරන මේක සාමාන්‍ය මනුස්සේෙකුට අදාපිට කරන්න බෑ. ඔහු ඇසට බැඳෙන් එපා ඇස ඇසුරුරගත් විඤ්ඥානයක් පවත්වන්ට එපා කියද්දි හු විඤ්ඥානය දන්නත් නෑ ඇහැ දන්නෙත් නෑ. උපාධානය දන්නෙත් නෑ. හැබැයි ධරමමාර්ගේ හොඳට පුරුදු කරගෙන ඉන්න බහුස්ෘත කෙනෙකුට මේ ධර්මය වැටහෙනවා. තකට ඒ සාරිවිපුත්්ත මහරත්තන් වන්සේ අනේ පිටි සිටිතුමාට බධාරණවා ග්‍රහපතිය ඒ වගේ මයි ඔබ හික්මෙන්ට ෝනෑ. මම කනට බැඳෙන්නේෙ නෑ. මාගේ විඤ්ඥානය කනට බැඳුණු එකක් බවට පත්වෙන්න දෙන්නේ නෑ. කනට බැඳුණු විඤ්ඥානයක් බවට පත්වවෙන්ට දෙන්නේෙ නෑ. කන ඇසුරු කරගත්ත විஞ්ඥානයක් බවට පත්වෙන්ට දෙන්නේ නෑ. විඤ්ඥානයේ සැරිසරනවා විං්ඥානය ඇසේ හටගන්නවා කනී හටගන්නවවා නාසේ හටගන්නවා දිවී හටගන්නවා කයේ හටගන්නවා මනසි හටගන්නවා. නමුත් ඒකට ඒක ඇසුරු කරගෙන ඇහැ ඇසුරු කරගනම විඤ්ඥානය පවත්වන්ට දෙන්නේ. කන ඇසුරු කරගනම විඤ්ඥානය පවත්වන්ට දෙනෙ නෑ. ඊළඟට ඔබ හික්මන්න කිව්වා මම නාසේට බැඳන්නේ නෑ නාසේ ඇසුරු කරගත් මාගේ විඤ්ඥානය නාසේ ඇසුරු කරගත් එකක් බවට පත්වෙන්න දෙන්නේ නෑ. මම දිවට බැදෙන්නේ නෑ මාගේ විඤ්ඥාය ඇසුරු කරගත් එකක් බවට පත්වවෙන්න දෙන්නේ නෑ. මම කයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය, කය ඇසුරු කරගත් දෙයක් බවට පත්වවෙන්න දෙන්නේ නෑ. ගොඩක් අය මේ කයට බැඳෙනවා. මේ කය අතහැර රයන්ට සූදානම් නෑ. නොකද ලක්සකෝටිවාරගාන මේක මගේ කය හැටට අපි චූටි කාලේ ඉඳල්ලා හිතල ඉවරයි. අම්මල චූටි කාලේම අපිටක මේවාගේ ැ මේගේන මේගේ දිව මේගේ ඇග පරිසංකරගන්ට කියලාසාපියේ වානිත් අඇයගේ ඇඟවල් එක සසඳල්ලා බල්ලබල් ඔ ඉනිශ්යේ කරකර වටිනාකං දිදිී අඩුපාඩු හද හදා පෝසණය කර කරා ලක්ස කෝටි වාර ගාන අපි මේ කය ගැන හිතලතියෙනවා තමන්යි සලකන මේ අධ්‍යාත්මික කයගැන. එනිසා එවැනි කයක් වෙට විඤ්ඥානය යොමුවෙලා ඒ තුළ විඤ්ඥානයේ සැරිසරනවා ඇසුරු කරගන පවතිෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය ලෝකෙ නෙමේ ආර්ය ශ්‍රාවකයන්ගේ ලෝකේ. එන සාර්ය ශ්‍රාවකය මනස වඩනවා දියුණු කරගන්නවා විඤ්ඥානය කය ඇසුරු කරගන්න පවත්වන්ට දෙන්න ඇතිවිදියට. ඒළඟෙට මනසට බැඳෙන්නේ නෑ. මාගේ වි්ඥානය මනුස ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ නෑ කියලා. ඔබ හික්මිය යුතුයි. ඔන්න ආධ්‍යාත්මික තමායයි සලකන ආයුතන හය. ඊට පසේ සාරිපපුත්ත මහරහතන් වන්ස වදාළ. පෙන්වත් ගෘහපතිය ඔබ රූපය ගැනත්හිතන් ඕනේ. මම රූපයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය රූපය ඇසුරු කරගත් දෙයක් බවට පත් පෙන්න්නේ. ශබ්දයට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥානය ශබ්දය ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ නෑ. මම ගඳස්සුවඳට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය ගඳසුවඳ ඇසුරු කරගත් එකක් බවට පත්වන්නේ. මම රසේට බැඳෙන්නේෙ නෑ මගේ විඤ්ඥානය රසේ ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ නෑ. සමහරු ලෙඩවුනහම හර ආසයනය මට පොලොස් සඹුලක් එක්ක බට්ටිකක් කන්ට ඇත්නම් අන්න රසළඟ නතර වුණා විඤ්ඥානය ඒක ගෙනාව නැත්තන් එෙන එන කෙනගෙන් අහනෝ ඇවිල් අහන වම් මේ අදුරන්න පුළුවන්ද. පොස් සම්ඹුලක්ගෙනාවද කියලානො. ඇයි රසය ඇසුරු කරගෙන විඤ්ඥානය නතර වෙලාහිතන. ඒ විටම විඤ්ඥානය යනෝ එහෙම පවත්වන්නේ මං පහසට බැඳන්නේ නෑ පහස ඇසුරු කරගත්ත විඤ්ඥානයක් පවත්වන්නේ නෑ. මනසට ලැබෙන අරමුණතියවා. අන්නේ ධර්මාරම්මණයන්ට අරමුණට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥාණය අරමුණ ඇසුරු කරගෙන පවත් අනි නෑ පවති නෑ කියලා. ඔන්න ඉවිදිට වෙනවෙනම එකක් ගානික වෙහික් වෙන්න කිව. එතකොට ඒ යනේ පිට සිටතුමා අනාත පෙන්්ඩ ග්‍රහපතිතුමා මේ ප්‍රකාශයක් ගානය හිත පිහිටවන්න ඇති. දැන් ඔන්න එතකොට චක්කු සෝත ගහන. ජිව්හාකාය මේ මන කියන ආධ්‍යාත්මිකා අයත නහායට යම් බැඳීමත් තිබනං. ඒවිත විං්‍යාණයට යන්න ඉඩක් තිබනං ඒක නැවැත්තුනා ටිකක්. හරියටම නැවතුනා කියන්න බෑහපිට. ඊළඟට රූප ශබ්ද ගන්ද රස පහස අරමුණු. ඊළඟට කියනවා සාරිපුත්ත මහරා තනස් අදළ ගෘහපතිය ඔබ හික්මෙන්ට ෝනෑ. මම ඇසේ විඤ්ඥානයට බැඳන්නේ නෑ. මාගේ විඤ්ඥාණය. චක්හු විඤ්ඥානය ඇසුරු කරගත් දෙයක් බවට පත් වෙන්නේ. අරි පුදුමයිනි ඇසේ විඤ්ඥානයට විඤ්ඥාණය ඇසුරු කරනවා කියනවා. ඇසේ විඤ්ඥානයැ ඇසෙන් රූප දැන ගැනීම. එතකට අපි මේ අප තුළ තිබෙන ඇසෙන් රූප දැනගැනීම වෙත නතරවිට දෙන්නේ. සෝත විඤ්ඥානයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය කනේ විං්ඥානය ඇසුරු කරගත්දයක් බවට පත්වන්නේ. නාසයේ විඤ්ඥානය නාසේ විඤ්ඥානයට මම බැඳෙන්නේ නෑ. නාසේ විඤ්ඥානයට බැඳෙෙනෙ නෑ. මාගේ විඤ්ඥානයේ නාසේ විඤ්ානය ඇසුරු කරගදයක් බවට පත්වන්නේ නෑ. මම දිවේ විඤ්ඥානයට. ජිව්හා විඤ්ඥානයට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥානයේ ජිවහා විඤ්ඥානයට විඤ්ඥානය ඇසුරු කරගත්දයක් බවට පත්වන්නේ. කයේ විஞ්ඥානයට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥානය කාය විඤ්ඥානයේ ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ. මනෝ විඤ්ඥානයට මං බැඳෙන්නේ නෑ. මගේ මනෝ විඤ්ඥානය උපනිශ්‍රය කරගත්දයක් බවට පත්වවෙනි නෑ. ඔය විදිහට බැඳින්නේ නැති බව ගැන විඤ්ඥාණහය ඔස්සිට පැහැදිලි කළක්. ඒවගේම ගෘුවපතියඔබ හික්මියය යුතුයි මෙසේ මම ඇසේ ඉස්පර්ශයට බැඳින්නේ නෑ. ඇසේ ස්පර්ශය කියන ඇහැයි රූපයි ඒවිත මනසිකාරයෝ මෙෙනකොට රූප දකිනවා කියන්නේ ඇස ස්පර්ෂය. ඇහැත් රූපත් විඤ්ඥානයක් එකතුවීම ඇසේ ඉස්පර්ෂය. කනත් ශබ්දත් විඤ්ඥාණයක් එකතුවීම. කරුණුතුන එකතුවීම ස්පර්ෂය. මම ඇසේ ඉස්පර්ෂයට බැඳෙන්නේ නෑ මාගේ වි්ඥානය ඇසේ ස්පර්ෂය ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ. මම කනේ ඉස්පර්ෂයට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥාණය කේ ස්පර්ෂය ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ නෑ. මම නාසේ ඉස්පර්ෂයට බැඳලි නෑ මාගේ විං්ඥානය නාසේ ස්පර්ෂය ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ. මම දිවේ ඉස්පර්ෂයට බැඳලි නෑ මාගේ විං්ානය දිවේ ඉස්පර්ෂය ඇසුරු කරගත් දෙයක් බවට පත්වන්නේ. මම කයි ස්පර්ෂයට බැඳලි නෑ මගේ විඤ්ඥාණය ය ස්පර්ශය ඇුරු කරගදයක් බවට පත්වන්නේ. මම මනසි ස්පර්ෂයට බැඳරින්නේෑ මාගේ විඤ්ඥානය මනසේ ස්පර්ය ඇසුරු කරගදදයක් බවට පත්වන්නේනෑ. ඔය විදිහට ස්පර්ෂ්ට හායට බැඳීම පවතින් නැති විදිහට නෝනිං මෙිනෙහි කරන විදිහී ගැන්නවා. ගෘහපති ඔබ මෙසේ හෙක්මිය යුතුයි. ඇසේ ඉස්පර්ශයෙන් හටගන්න වේදනාවක් ඇද්ද. චක්කු සම්පස්සජ වේදනා ඒක දුකක්වෙන් පුළුවන් සැපක් වෙන් පුළව උපේක්ෂාවක් වඩ පුළුවක්. ඇසේ ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීමට මම බැඳින්නේ නෑ. මාගේ විඤ්ඥානය ඇසේ ඉස්පර්ශයෙන් හටගත් ඇසුරු කරගෙන පවතින්නේ නෑ. කනේ ස්පර්ශයෙන් හටගත් විඳීමට මම බැඳ න්නේෑ. ඒ ඇසුරු කරගන විඤ්ඥානය පවති නෑ. නාසේ ඉස්පර්ශයෙන් හටගත් විඳීමට මම බැඳෙන්න්නේෑ. ඒ අසුරු කරගන විඤ්ඥානය පවත්වන්නේ. දිවේ ඉස්පර්ෂයෙන් හටගත් විඳීමට මම බැඳෙෙනි නෑ. ඒ අසුරු කරගෙන විඤ්ඥානය පවත්වන්නේ. කය ඉස්පර්ශයෙන් හටගත් විඳීමට මම බැඳෙෙන්න්නේි නෑ. ඒ අසුරු කරගත් විඤ්ඥානය පවත්වන්නේ. මනසී ස්පර්ශයෙන් හටගත් විඳීමට මම බැඳෙනිි නෑ. මනසේ ස්පරිශයෙන් හටගත් විඳීම ඇසුරු කරගත් විඤ්ඥානයක් පවත් වන්නේ. ඔය විදිහට විඳීම පිළිබඳවත්. උපාදාානය නොවෙන විදිහට නුවනින්වීම සන්ටකිව්ක්. ඒ විදිහට ඇසකණනාසය දිවකය මනස රූපශබ්ද ගන්ද රස පහස අරණුණු ඊළඟට ඇසේ විඤ්ඥානය කනේ වි්ඥානයාදී විඤ්ඥානහය ඇසේ ස්පර්ෂය කනය ස්පර්ශාදී ස්පර්ෂහය ඊළඟට ඇසේ ස්පර්ශයෙන් හටගන්න විදීම කනේ ස්වර්ෂයෙන් හටගන්න විදේමාදී වේදනා හය. ඔය කියෙන් ආකාර පහවස්සම උපාධානයට පත් නොවෙන විදිහට විඤ්ඥානය ඒවා තුළම කැරකි කැරකි එතන නතර නොවෙන විදිහට විදර්සනා කරන හැටි සාලිකපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කලා. ඊළඟට කිව ගෘහපතිය ඔබ මෙසේ හික්මිය යුතුයි. න පටවිධාතුන් උපාදිස්සාමි. මම පටවිදහතුවට බැඳෙනෑ. නජ මේ පටවිධාතු නිසිතං විඤ්ඥානම් භවිස්සති මාගේ විඤ්ඥානයේ පටවිධාතු ඇසුරු කරගන පවත්වන්නේ නෑ. පටවිධාතුව කියල කියන්නේ මේ පොළොවට පස්වෙලායන් ස්වභාවය හිුතුදේට. කෙස්ලෝම් නියය දස් සම්මස් නහරයට ඇයටමිදුරු ආදිය. ඊළඟට කිව්වා ඔබහික්මිය යුතුයි මම ආපෝ දහතුුවට බැඳන්නේි නෑ. මාගේ විං්ඥානය ආපෝ දහතුව ඇසුරු කරගත් එකක් බවට පත්වෙන්නේ. මම තේජෝ දහතුුවට බැඳෙන්නේි නෑ උණුසුම් සීතල ස්භාවය. ඒ ඇසුරු කරගත් විඤ්ඥානයක් පවත්වන්නේ වායු දහතුවට බැඳන්නේ නෑ. මාගේ විඤ්ඥානය වායු දහතුව ඇසුරු කරගෙන පවතිෙන් න්නේෑ මේ පිින්බීම හැකිලීම ආශ්වාස ප්‍රශ්වාසම මේ වායු දහතුව. සොලම් ස්වභභාවය හමන අමායනු ස්වභාවය. ඊළඟට මම ආකාස දහතුුවට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය ආකාස දහතු ඇසුරු කරගදයක් බවට පත්වන්නේ මේ අවකාශතියන මේ අවයවාතර ඉඩකඩ. මම විඤ්ඥාන දහත්තුවට බැඳෙනෙ නෑ. මාගේ විඤ්ඥානයේ විඤ්ඥාන දහතු ඇසුරු කරගනු පවත්වන්නේ. ඔය විදිහට දහතු හය පටවි්‍යයාාපූ තේජෝවායු ආකාස විඤ්ඥාන එවට නොබැදෙන විදිහට නුවනි මවිමසීම ඉගැන්වා. බෘරහපති ඔබ මෙසේ හික්මිය යුතුයි. න රූපං උපාදීස්සාමි. මං රූපවපාදානස්කන්දයට බැඳෙන්න්නේෙ නෑ. මාගේ විඤ්ඥානය. රූප උපාදාානස්කන්දය ඇසුරු කොට පවත්වන්නේ. මං වේදනා උපාදානස්කන්දයට බැඳෙන්නේ නෑ. මාගේ විඤ්ඥානය වේදන උපාරදාානස්කන්දය ඇසුරු කොට පවත් වන්නේ. මං සං්ඥා උපාදානස්කන්දයට බැඳෙෙන නෑ මාගේ විඤ්ඥානය සං්ඥා උපාදාානස්කන්දය ඇසුරු කොට පවත්වන්නේ. සංස්කාර උපාදානස්කන්දයට මං බැඳෙන්නෑ මාගේ විඤ්ඥානය සංස්කාර උපාධානස්කන්දේ ඇසරුකොට පවත්පන්නේ. මං විඤ්ඥානයට බැඳෙන්න්නේ විඤ්ඥාන උපාදානස්කන්දයට. මාගේ විඤ්ඥානය විඤ්ඥානු උපාදාානස්කන්දේ ඇසුළුකොට පවතින්නේ නෑ. ඔය විදිහට පංචුපාදානස්කන්දයට යම් බැඳීමත් තියෙනවද එයත් දුරුුවෙන විදිහහි විදර්සනාවක් ඉගැන්නවා. ඔන්නොහම ඔබ හික්මිය යුත්ති කියලා. ඊළඟට සාරිපපුත්ත මහරහතනස්ව වදාලලා ගෘහපතිතුමනි. ඔබ මෙසේ හික්මිය යුතුයි. මම ආකාසා නංචායතනයට බැඳන්න මේ සමාධිය දෙවුණු කරලා රූප දෙයන ඉක්මවා ගිහිල්ලා අනන්ත වූ ආකාසය කියලා සං්ඥාවක් ගත්තට පස්සෙ ආෙ අනන්තු ආකාසය කියන එකත් එක්ක හිත එකද වෙනවා. එක අරූප දෙහනයක් ආකාසා නංචායතනය වි්ඥානංචායතනය ආකින් ච්ඥායතනය නේව ස්ඥා නාසංඥායතනය. ඒව පැහැදිලි කරන්ටු බලාවරන වෙීමේ. එතකොට දැන් සමහර කෙනෙක් මේ ආධ්‍යාත්ම ආයතන බාහිරායතන විඤ්ඥාන ස්පර්ශ විඳී පටවි්‍යාපූතයජවාය දහතු පංචුපපාදනස්කඳ මේවට නොබැදන්න පුළුවන්. මේ ප්‍රකට දේවාලොවට නමුත් අරූප සමාපත්තිවලට අරූප ලෝ දහතුුවට හිත බැඳෙනවා. ආකාසා නංචායතනයට මම බැඳෙන්න්නේ නෑ. මාගේ විඤ්ඥානය ආකාසා නංචායතන ඇසුරු කොට පවතින්නේ. එසේ හික්මියයුතුයි කිව. මං විඤ්ඥානංචායතනයට බැඳන්නේෑ. ඒ ඇසුරු කරගත් විඤ්ඥානයක් පවත්වන්නේ. ආකින්ං චං්ඥායතට බැඳින්නේ. ඇසුරු කරගත් විඤ්ඥානයක් පවත්වන්නේ. නේව සංඥානා සංඥායතනයට බැඳින්නේ. ඇසුරු කරගත් විඤ්ඥානයක් පවත්වන්නේ. ඔය විදියට හික්මියයුතුයි. පස සාරිපපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඔයටිකත් අමතරව තව් බැඳන දේවල්තියනවා. ඔබ ගෘපතිය මෙසේ හික්මය යුතුයි න ඉද ලෝකං උපාදීස්සාමි මං මේ ලෝකයට බැඳෙන්නේ නෑ. වාගේ විඤ්ඥානය මේ ලෝකේ ඇසුළු කොට පවත්වන්නේ. න පරලෝකං උපාදස්සාමි මං පරලෝකයට බැඳෙන්නේ නෑ මාගේ විඤ්ඥාණය පරලෝක ඇසුරු කොට පවත්වන්නේ නෑ. ඔය විදිහට මෙලෝ පරලෝට යම් බැඳීමමක් තියෙනවද ඒ දුරුකරවන්ටත් විදර්සනවි ගෙන්නවා. ගෘුවපති ඔබ මෙසේ හික්මිය යුතුයි යම්පිදං දිට්ඨන් සුතම් මුතන් විඤ්ඥාතම් පත්තම් පරීස්තං අනුවිචරිතං මනසා තම්පින උපාදීස්සාමි. ඔක්කොම ලෝකෙ තියෙන දේවල් අයිති වෙනවා. දකිනාලද දෙයක් ඇත්ද, අසනාලද දෙයක් ඇදද දිට්ටන් සුතන් මුතන් විඳනාලද විඳනම කියන්නේ නාසයෙන් දිවෙන් කයින්. විඳින ලද දෙයක් ඇද. විඤ්ඥාතන් මනසින් දැනගන්නා ලද දෙයක් ඇදද. පත්තං පැමිණි දෙයක් ඇද, පරයේ සිතන් සොයන දෙයක් ඇද. සොයන ලද දෙ අනු විචරිතන් මනස මනස හැසිරුණු යම් දෙයක් ඇත්ද. ආන්නේ සියලු දේට ම බැඳරින්නේ. ඒකනේ ලෝක කියන්නේ? දකිනවා අහනවා විඳිනවා, දැනගන්නවා යමක් වෙත පැමිණෙනවා හොයනවා සිතනවා මනු සැහැසුරෙනවා ඔය වචනිට ගැතුලි මුළු ලෝකේම තියෙනවා. ආනේ ලෝකේයට එස්සියල්ලට මම බැඳෙන්නේෙ නෑ. මාගේ විඤ්ඥානය ඒවා ඇසුරුකොට පවත්වන්නේ නෑ කියලා හික්මිය යුතුයි. මේ විදිහයට සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළට පස්සේ. අනේ පෙටි සිටතුමා අඩන්න පටන් ගත්තා. මෙතියන්නේ පරෝධී අස්සූනි පවත්තේසි හඩන්ඩ පටන් ගත්තා කඳුළු වගුරුවන්න පටන් ගත්තා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අනාත පින්්ඩික ගෘහපතිතුමාට කියනවා ගෘහපතිය ඔබ ඇලෙනවද ඔබ මේ මගේට ගැලෙනවද කියල ඇහවා. එතකොට අනේපිට සිටතුමා වදාලා ආනන්දය ස ස්වාමිනි ආනන්දය නොහන්ස මම ඇලෙන්නේි නෑ මම ගැලෙන්නේ නෑ. අපිච මේ දිහිගරත්තන් සත්තාහා පයිරුපාසිතු මනෝ භාාවනියාංච බික්හු. නමුද ස්වාමීණි මම බොහෝ කාලයක් දීර්ඝ කාලයක් සාාස්රූ නොහන්සේසුරු කළා. මනෝ භහාවනී දුටු පමණින් මනස හිත සතුටු වෙනේ වගේ තමතමන් වහන්සේලා සිත වඩන මනෝ භහාවනය භික්ෂූන් වහන්සේලා බොහෝ කලක්මං ඇසුරු කළා. නච්ච මේ ඒවරූපී ධම්මී කතා සුත පුබ්බා නමු ස්වාමීනිී මට මෙවැනි දහම් කතාවක් මෙවැනි ගම්බිහිර දහන් කතාවක් කලින් අහන්ට ලැබිල නෑ. ඒකටයි මේ දුකහිතුනේ. එතකොට සාරිකෘත්ත මහරහතන් වවන්ස වදාලා. නකෝ ගාහපති ගිහිනං ඕදාත වසනානං, ඒවරූපී ධම්මී කතා පටි බාති. පින්වත් ගෘහපතිය සුදුවත් අඳින ගිහි අයට මෙවැනි දහම් කතාවක් අපට වැටහෙෙන් නෑනුව. ඊට පස්සකේනවා පබ්්‍රජිතානං හෝ ගාහපති ඒවරූපී දම්මී කතා පටි භාති. ප්‍රැවිද්ධන්ටනම් මෙවැනි දහම් කතා වැටහෙනවා. එක ඇනි බුද්ධ කාලයේ. ගිහි අයට ගම්බිහිීරම ධර්මයන් පැහැදිලි කරන්ට ගේ නෑ. යම්කිසි සීමිත ශ්‍රාවක පිරිසකටිය උපාසක උපාසිකා වෝ ඔවුන් බික්සුන් වහස ලැසුරෙන් ප්‍රශනහලා ධර්ම ඉගෙන ගතර විසාක උපාසකතුමා ධහම දෙන්න රහත්තෙරණය සගකර සාකච්ඡයම ගම්බිහිරිසා කච්ඡා තියෙනවා. අනේ පිට සිටතුමා ගොඩාක් දන් පැන් පුදමින් සංගිහට ආදර ගෞරුවෙන් උපස්ථන කලා. ඉතිං එතුමාට මෙවැනි ගම්බීර ධර්මයක් අහන්ට ලැබිල නෑ. නමුත් අර කලින් දේශනා අපට මුණ ගැහුුණ අගුත්්‍ර නිකාායි තුන්වෙනි පොත්ව වහන්සේගේ උපස්සකවර්ගේ පීති සූත්‍රය ආද දේශනාවල තියෙනවා. දන් පැන් දීවෙන් විතර සෑහිමකට පත්ත්වෙන් එපා පවිවේකී ප්‍රීතියක් උපදවා ගන්න මහන්සේ වෙන්න කියලහෙම අවවාද කරලා තියෙනවා. නමුත් මෙතැන මෙවැනි විදර්ශනා සංක්‍යහා ඇත ධර්මයක් අහන්ට ලැබිල නෑ කියලයි දුකට පත්තුනේ කිවවේ ගිහි අයට ඔවැගේ කරුණු කියන්න වැටහිෙන්නේ නමුත් පැවිද්දන්ට නග වැනි කරුණු කියන්නට වැටහෙනවා. එතකොට අනේ පිඩ සිටතුමාමි මරනාාසන්න මහොතයි බලන එතුමාගේ තියන ප්‍රඥාවන්ත බව එතුම කියනවා අනේ සාරිපුත්‍රයන් වහන්සේ එහෙනං. මේ සුදුවත් අඳන්න ගිහි අය පිළිබඳවත්. දහම් කතා වැටහේවා. සුදුවත් අඳින ගිහියන් වෙනුවෙනුත් මෙවැනි දහම් කතා වැටහේවා. සන්තිහි බන්තයේ සාරිපුත්ත කුලපුත්තා අප රජක්ක ජාතිකා. ස්වාමිනිමේ ගිහිජීවිතේ ගත කරන කුලපුත්‍රය අතර කෙලෙස්සඩු අය ඉන්නවා අස්සවනතා දහම්මාස පරිහායන්ති මෙවැනි බණපදහන්ට නොලැබුණුත් තවුම් පිරිහිලායාවි භවිස්සන්ති දහම්මා සඥාතාරෝ. දේශනා කළොත් අවබෝධ කරන්නූ පහළ වෙනවා. එතකොට අනේ පිටිසිුටුතුමාගේ ඉල්ලීම එනිසා අදත් ඔබට ගැඹුරු ධර්මයන් අහන්ට ලැබෙනවා අනේ පිටි සිටුතුමාගේ ඉල්ලීමක් ඒේක එකල්ලී ආශ්ම සාරිපුෘත්තයන් වහන්සේත් ආශ්මත් ආනන්දය වහන්සේ අනාධ පෙන්්ික ගෘහපත්තුමාට මේ අවවාදයෙන් අවවාධකොට ෙන් නෙගිට පෙඩම කළා. අතකු අනාත පින්ඩිකෝ ගහපතිචිරපක්කන්තේ ආයස්මන්තේනච සාරිපපුත්ති ආයස්මන්තේනච ආනන්ද කායස්ව බෙහෙදා පරම් මරණ. තුසිතං කායන් උපප්ජි. සාරිපපුත මහරහත්තන් වහන්සේ තානන්ද ස්වාමීන් වනා සේත්තු වැඩලා නොබෝ වෙලාවකින්. අනාත පින්ඩික ග්‍රහපතිතුමා මරණයට පත්වනා කළුරිය කළා ඔහු මරණයට පත්වෙලා තුසිිත දීවල් ලෝක ඉප දුුණා බන වාසනාවතු මගේ. එකකට බලන්න විදර්ශනාවගෙන උගන්නන්න පුළුවන් ඉගන්නවා කියලා හැම කෙනෙක්ම රහත්වයට පත්වෙන්නේ දැ අනේපිඩු සිරතුමා කොච්චර පරිනත ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් ද. මේ ලෝකට බැඳෙන්න්න එපක්කුව පරලෝකට බැඳෙන්න්නෙපක්වුව ඇසු කරගත්. විඤ්ඥානයක් පවත්්ටන්න එපාකිවවා. එතකොට රූපවේදනා සංඥාසංකර විඥ්ඥා දිව ලෝක තිබත් පංචුපාල් දනස්කදයක්න්නේ. ඊට පස්ස අරූප ලෝකෙට පවබැඳෙන්ට පග නමුත් එතුමා ඒක අහල්ලා සිත පහදවා ගත්තා. එච්චර ඉහලට මෝරපු සිතක්කෝනේ නැහැ එතුමගේ සිත තොසිට දිව ෝකෙ පිහිටිය. ඒකත් මේ මනුස ලෝකෙ මනුසෙකු ලබන්න පුළුව. ඒ ගේ නස්සෙකට ලඟාවෙන්න පුළුවන් කෙ හිතන්ඩවත් බැරි ශ්‍රේෂ්ට ලක්ක තුසිද්දීවිලෝකට යනඒක. ඊට පස්සේ ඔන්න දැන් අනේ පිඩු සිටුතුමා නෙමේ දැනන්නේ. දැඟින්නේ අනාත පින්ඩික දිව පුත්‍රයා තුසිිට දීවලෝකි. ඊළඟට මේ දේශනාය සඳහගෙනවා දවසක් අනාත පිණ්ඩික දිව පුත්‍රයා, මධ්‍යම රාත්‍රියයේ මුළුමහත් ජේතවනා රාමයම බබුලවාගෙන ආවා. විල්ල භාගතුන් වහන්සට බඳනා කරලා පැත්තකින් හිටගෙන කියනවා ලස්සන ගාත් හකීපයක්. ඉදංහිතං ජේතවනං ඉස්සි සංගනි සේවිතන් ආවතංදම්මරාජීන පීති සංජනනං මම අනාථ පෙන්ඩික දිව පුත්‍රයක් කියනවා. සංඝ රශීන් වහන්සේලා ඇසුරු කරන. ධම්ම රාජයන් වහන්සේ විසින් ධර්ම රාජයන් වහන්සේව පිරිවරාගත් සංගර්ශීන් වහන්සලා වැඩසිටින මේ ජේචවනාරාමේ දකිනකොට මගේ සිතට ප්‍රීතියක් උපදනවා. කම්මංවිජ්්‍යාච ධම්මෝච, සීලංජීවිතමුතමං ඒතේනමච්චා සුජ්ජන්ති නගොත්තේන ධනේනවා. අනාත් පෙන්ඩික දිීවපොත්‍රයක් කියනවා ක්‍රියාවෙනුත් අවබෝධයනුත් ධර්මයනුත් සීලේනුත් තමයි සත්්‍රේගි ජීවිතයේ උත්තමත්්‍රයට පත්වන්නේ. මනුෂ්‍යෙක් උත්තමයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්න තියෙන්නේ ඔහුගේ ක ඔහුගේ අවබෝධයෙන් ඔහුගේ එහු පිළිපදින ධර්මයෙන් ඔහු රකින සීලේ. එහෙම නැත්නම් මේ උපදිච්ච ගෝත්‍රයෙන් හරි තියන ධනයෙන් හරි සමාජ තත්ත්වෙන් හරි ඒ සත්වයා පිරිසිට වෙන්නේ නෑ. බලන්න ඒ සමාජ තත්ත්වය තුළ ඉහළෙම වැජබුණු මනුස්සේෙක් ඒකෙන් මත් නොවී ධරමය තුළින් ප්‍රඥාව අධීකරගත් නිසා හු දිව්්‍යත්වයට පත්වෙලා මේ මිනිස්ලෝකේ මාන්‍යයෙන් ඉදිමිච්චායට කියන කතාව. අපිට තියෙන සමාජ තත්ත්වයෙන් උගත් බවින් අපි ඉන්න තැනිින් අපේ දරුවන්ගේ තත්වයෙන් නිලතලබොලින්. අපි ලෝකයට අපි බොහොම පිරිසිදු බව ප්‍රකට කරන්නට උත්සහ කරනවා. නමුත් එහෙම නෙමේ පිරිසිුදු වෙන්නේ. ක්‍රියාවෙන් අවබෝධීෙන් ධරමයෙන් සහසීලේ. ඒත් මොක දකාලෙ දම්ඹදිව හරීයට තිබන්නේ කුලබේද. තස්මාහි පන්්ඩිතෝපෝසෝ සම්පස්සං අත්මත්තනෝ යෝනිසෝ විච්චිනේ දම්මන්. ඒවන් තත් විසුජ්ජති ඒ නිසා නොුවනැති පුරුෂයා තමාට යහපත උදාකර ගැනීම පිළිබඳ ප්‍රසංසා කර දකිමින්. තමාගේ යහපත පිළිබඳව දකිමින්. මේ ධර්මයෙන් නුවනින් විමසනවා අන්න දම්මං ඒවන් තත්ව විසුද්ජති. ධර්මය නුවණින් විමස වට පස්ස තමයි. ඒ සත්‍රයා පිරිසිදු වන්නේ. තමාතුර දැන්. පිටි සිටතුමාට අවසාන වෙලාවෙත්. විදර්ශනා සංක්‍ය ත ධර්මයක් කියල දුන්නනේ. ඒ ධර්මය විමසීමෙන්ම තමයි සත්වයෙක් පිරිසිදු වෙන්නේ. ආරිමාර්ගයේ පිටිසිදු වෙන්නේ. නිවන් මඟ පෑ දෙෙන්නේ සාරිපුත්තෝව පඤ්ඥාය, සීලේන උපසමේනච යෝහිපාරගතෝභික්හු ඒතාව පරමූසියා. ත පිින්ඩික දියපොත්‍රයක් කියනවා. පරතරට පත් ඩික්‍ෂූන් යම්තාක් කිඉන්නවද. ප්‍ර්‍රඥාවෙනු සීලේනු සංසිඳීමෙනුත් අග්‍රවෙන්නේ සාරිපුත්තයන් වහන්සේ. එතරට වැඩි භික්ෂෝ අතර ප්‍රඥ්ඥාවෙන් සීලයෙන් උපසමයෙන් සංසිඳීමෙන් අග්‍රයි කිව්වා සාරිපපුත්ත මාරාතන් වහන්ස හුගේ පැහැදීම් ප්‍රකාශ කළ බුදුරජාන්න සිදිරී. ඉතින් අනාත පෙන්ඩික දිව්‍ය පුත්‍රයාමය කරපු ප්‍රකාශේ බුදුරජාණන්සේ අනුමත කළා. මාගේ ප්‍රකාශේ බුදුරජාණන්සේ අනුමත කලා කියලා දැනගන භාගතුන් වහන්සට ගෞරුවෙන් වන්දනා කරලා පැදකුණු කරලා එතන මතුරු දගුණ බලන්න නහතුමානයේ බව දීවඇත්වයට පත්වනා කියල මේ මනුස්සලෝකනෙ බුදුරජාන් වහන්සේ. එහෙම නෑ කලින් විදිහටම වැදල පැදකුණු කරලා ඒත් ස්වභාවධර්මය. ඒ සත්පුරුෂ බව. ඊට පස්සේ ඒ භාගිතුන් වහන්සේ රෑ ඉක්මගේයට පස්ස පහුවදා ෞද්දේ භික්ෂ සංඝය අමතල වදාලා මහනනී රාත්‍රයේ එක්තරා දේව පුත්‍රයෙක් ජීතවනේම බබුලවාගෙන මධ්‍යම රාත්‍රී ආවමාවිත වන්දනාකොට පස්සෙකින් ඉඳලා මෙන්න මේ ගාථාවන් කිව්වා. ඊට පස්සේ මම අනුමත කලා කියලා හිතල දෙවයා මටවන්දනා කරලා මනුමත කල නිස මටවන්දනාර තුරුද්ධහංගුණ. පැදකුණු කොට අතුරුදහඟුුණා එහෙම භාග්‍යතු වනාස ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා සෝහිනූන සෝ බන්ධ අනාත පිෙන්ඩිකෝ දේවපුත්තු භවිස්සද ස්වාමීණී භාග්‍යතුන් වහන්සෝයේ ඒකාන්තය මටනන් හිතෙන්නේ කත්තෙකටම ඔය අනාත පෙන්ඩික දිවපුත්‍රය වෙන්ට ඕනේ අනාත පෙන්ඩිකෝ බන්තේ ගහපති ආයස්මන්තයේ සාරිපපුත්තය අභිප පසන්වා හෝසිීති. අනාත පින්ික ග්‍රහපතිතුමා ස්වාමීණී ආවශ්ම සාරිපුෘ්‍යයන් වහන්සේ පිළිබඳ ගොඩා පැහැදිලා හිටියේ. භාග්‍යතුන් වාහසේ වදාළ සාධ සාදු ආනන්ද ආනන්ද ඉතා යහපත් ඉතා යහපත් යාවතකංකෝ ආනන්ද තක්කාය පත් තබං. යම්තක් ආනන්ද තරකයෙන් යමකට පැමිණිය යුතු ද අනුපපත්තන් තයා ඔබයට පැමිණිුණා තරකානු කූල ඔබයට පැමිණුනා අනාත පින්ඩිකෝ ස්වානන්ද දේපුත්තෝ නාඥෝති වෙන කෙනෙනමේ ආනන්දයේ අනාත පින්ඩික තමයි. අනාත පින්ඩික දීව පුත්‍රයක් තමයි එළ බුදුරජාණ වහස වදාලා. ඉතිං ආනන්ද ස්වාමීන් වහන්සේ භාෂතිය සතුටින් පිළිගත්ත. මේ තමයි අනාත පිඩිකුූවාද සූත්‍රය වන සාමාන්‍ය බිස්නස්මන් කෙනෙක් ඔ්‍යාපාරිකයක් අනේ පිළි සිටතුමා. එතුමගේ නම සුදත්ත බුදුරජාණන්ස මේ ලෝකයට පහලවෙච්ච මුල් කාලි. එතුමහිට සැවැත්නුවර බුදුරජාන්ස වැඩිහිටියේ බිම්බිසාර රජරුවෝ නිසා රජගහනුවර සීතවනි සබුද්ධත්යට පත්වෙච් අලුත. බුද්ධ කියන නම ඒකාල එච්චර ප්‍රසිද්ධ තිබිනෑ. ඊට පස්ස ව්‍යාපාර කටයුත්තකට රජගානුවර සිටුවරයා මස්සෙන වෙන්නේ. එතුමගේ නිවසට ගිහිල්ල ඉන්න කොට එතුගේ නිස මහප. ලබලයක් ලිබ් බඳිනුම සසාලා හදනෝ ොකදමී කියලා හදදි තමයි දැනගත්ත. බුදුරජාණන් වහන්සෙනමන් ලෝකයට පහළවෙලා කියලා. බුද්ධ කියරණවා හපු ගමන් එතුමගේ ඇදත් කිලිපොලා ගියයා. ඒ ගැන හිත හිත ඉඳලා. එලිවෙලා කියලා හිතලා හුගේ බුද්ධහනුස්සැති අරමුණු කරගත් ඇතිවිත් චාලෝකින් එතුමා පාන්දරීම් සීතවනට පිටත් වන. බුදුරජාන්සේ බැහැ දක්ක. බුදුරජාණන් වහන්ේ දුටු පමණින්ම පැහැදීමට පත් වනා. ුදුරජාන්සගේ බන පදහලයිදාවුන් සුවන් පලයට පත් වනා අපේ ප්‍රදේශයට වඩින්ට කියලා ආරාධනා කළා බුදුරජාන්ණන්සේ කල් වෙලානුව සුදුසු කාලයේ වැඩියා කොසොල් ජනපදී අගනගරි සාවත්්‍යයට එතකොට සාවත්්‍ය නගරි තිබ්බ වටිනම ඉඩම රංකහවනු වතුරලා ඒ මහා බලවත් ප්‍යාපාරිකයා එතුමා ඒ ප්‍රදේශයේම හොල්වමින් හිටි රාංකාහවන වතුර භූමිින් මිනිට ගෙන විසාා ආරාමයක් තනවල විහාරාරාම පැම්පකුණු සක්මන් මළු තනවල බුද්ධ ශහසනයට පූජ කළ. එදා ඉන්දර ප්‍රසිද්ධ වනේක අනේ පිටි සිටතුමාගේ ආරාමි කෙළ අනාත පින්්ඩිකස් ආරාමි. අන්නේ ආරාමි තමයි බුදුරජාණන්සේ වැඩිම කාලයක් ගත කළින්. සැවැත්නූර තමයි වැඩිම කලක් ගත කළේ. එනිසා වැඩිම කලක් ගිහිියෙක් හැටියට බුදුරජාන් වහසව ලගඟින් ඇුර කරට ලැබුණා. සාමාන්‍ය ව්‍යාපාරිකෙක් වෙලා හිටපු කෙනෙ. බුදු කෙනෙ කැසුරු කළ නිසා. බුදුවරිය කැසුරු කර නිසා. ශ්‍රේෂ්ටත්වයට පත්වච්ච විදිිය බලන්. එතුමා කරගත්ත පින්කඳ හැම දාම නිවස පන්සය නමඟට විතර දාාන දෙනවා. එතුම ඇසුරු කරගෙන පන්සයක් උපාසක පිරිස නිතර හිටියා ඒ නිවස බුදුරජාණන් වහන්සට විතරන් නෙමී සංගිහාට විතරන් නෙමී තමන්ගේ යහළු විතමිත්‍රාදීන්ට ඥාතීන්ට දුගීමමගින්න්ට. අන්‍යාගමිකයන්ට පවා දානමාන පූජ වුණා. ඒ තරන් දානයදෙන්ට දක්ස බොහොම ප්‍රජු ප්‍රතිපත්ති තිබ්බ බුදුරජාණන් ගැන ඇති වෙච්ච පැදීම නුසෙල්ලී පවත්වන්න දක්ස වන. බුද්ධ ශාසනයේ අග්‍ර ගිහි දායකය වෙච්ච අනාත පෙන්ඩික සිටතුමා වාසනාවන්ත වුණ මරණාසන්න මොහොතිත් විදර්ශනා සංකයත බණ පදහලා. සාරිපුත්ත මහරහතන් වහසේ මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති මහාප්‍රාශන සාරිපපුත්ත මහරහතන් වහන්සගේ. ආනන්ද ස්වාමීන් වහසේ භහුස්ෘත අගරූපස්ථායක ආනන්දු සාවාමන්හසේගේ ඇසුරු කරලා මරණයට පත්වෙලා සුළුම හොතකින්. තුසිට දිවලෝකය උපදන්න. එපදිච්ච ගමනුත් නැවත මනුස්සලෝකට ඇවිල්ල බුදුරජාන් වස බැහැදකින්ට දහම් කතා කියන්න කොච්චර වාසනාවන්ත ජීවිතයඇද. එතුම මේ බුද්ධ වාාසනය පිහිට හදා ගත්තා. තාමතුසිත දීවලෝක එතුමයින්වා. එතකොට එතුමාට මේ බුද්ධ ශාස්ථනය වයකීයන්ට මත්තින් අරහචවයට පත්වවෙන්න පින තියෙනවා. ඒ නිසා මේ ගිහි සව් වතේ අපි අන්ති මහරයද මේ පැහැදිලි කර ලැත්ති පිින්මුතුනි පින්වත්දරුවුණ මේ බුද්ධ සාාසනය තුළ ගිහි ශ්‍රාහක කඋපාසක ුපාසික වෙච් චෝබට ඉදිරියට ගොඩා පුරදු කරගතයතු දේවල් තියන. මේ ධර්මය නිතර අහන්න නිතර කියවන්න ඔබේ සිත මේ ධර්මයෙන් සූපත් කර ගන්න දැන්තියන තත්වයට වඩා පියවරක් දෙකක් කරි දහම්මග තුළේ ඉදිරියට යන්න පුළුවන්නම් ඒ කාන්තේ මෝඔබේ ජීවිතේ සූපත් බවට පත්වෙනවා. මේ ධර්මයෙන් ඔබේ සිත් නිවාසනසාගන්ට තෙරුවම් සරණින් වාසනාව ලැබේවා සාධෝ සාධ සා. ද මේ උතුම් ධර්මදාානම මේ පින පුරාගත්තේ නොගේ ගොඩ මිරිහාන රූපස්ුරි මාවතය යන ලිපිණි පදිංචි, ප්‍රభහත් කුළතුංග දීප්ති කුළතුංග ජගත්කුළතුන්ග යන පුතුන්ති දෙනා ඕස් ්‍රේලියාව සිඩිනුවර පදිංචි, විශේතඥ වෛද්‍ය කුමාරි බේසේ කළ දේනිය රංජිත් ඔබේසය කර මහත්මා සහ පුෂ්පා නිර්මලා සමන්තතා යන දේනනිවරු නැතුළු සියළමු මුුණබුරු මිනිබිරියන් විස. වයි සෞරුදු අනපහ කාවිෂ බුක්තිවින්ද වසර හතකට පෙරමියගිය විශ්‍රාමලත් විදු හල්පති බ්‍රන්ථ කතරු එම් මෙම් කොළතුන්ග පියයානන්ට මේ පින් අනුමෝදන් කරට බලාපරොත්තුවෙනවා කුළතුංග ෑනියන්ට මේ පින් අනුමෝධන් කරට බලාපරොත්තුවයෙන. අප රැස්කරග සේලු පින් මුලින්ම පින් ඇමති සේලු දෙවරුන් අන ෝදන් කරමු. විශේෂෙන් තුසිත දෙවල වසන අනාත පෙන්්ඩික දිවි පුත්‍රයා ඇතුළු සීලු දෙවියෝ මේේපින් අනුමෝදන් ව සැපේට පත්යත්වා. වියෝධනිවින් සැනසීම ලබත්වා කියලා පිසාදු කියල පින් අනු මෝදන් කරු. අපේ ගුරුදේයෝත්තුම පිනත් ලෙකුසාමින්හන්සට මේ පින උතුම් ධර්මාබෝධයට හේතුවාසනාවේවා චිරාත්කාලයක් බුදු සසන බවලුවන්ට වාසනාව ලැබේවා කියලා අපිසාදු කියල පින් අනු මුදන්කරු. ඒවගේ රැස් කර ගන්ටේ දුනු සියලුම පුණෙ ධර්මයන් ඒ මියපරලවගේ එ එම් කොලතුන්ග පියානන්ටත්. ්‍රාමික විදහල් පපතින MD කුළලතුන්ගේ ෑනියන් පරලොවසය අනුමෝදං වෙත්වා අනෙකු සියලුමියගේ ඥාතීන්ට දනුමෝදන්ම ඒ හැමගේ පරලවජීට සැපවත්්‍යත්තා සුවපත්තෙත්තා සංසාරදුකින් අත්මි දෙෙත්වා කිය සාත් කියල පින් අනුමෝදන් කර ඒ වගේම දායකත්තේ දැරු පින්න්නතුන් සියලු දෙනාටම ඒ නම් සඳහන් කළ සියු පින්වතුන්ටත් පවුලේ සියලු දෙනාටත් දවා දරුවන් සියලු දෙනාටත් මේ පින් එකලෙසම පිහිටත්වා. ඒ සියලු දෙනාට තෙරුවන අනන්ත ගුණ බලයෙන් මේ පු්‍ය අන්නු බභහව නිරෝගී සුව දීර්ගාය සම්පස් සැලසේවා. උතුම් දර්මාබෝධයට හේතුවාසනාවිත්වා කියල සාදු කියල පින් අන්නමෝදක් වෙන්න. ඒවගේම පින්වත්ස්වාමින් අසල සියලු දෙදනාව වහන්සේට ගෞතබූ සසුනේ පිළිවෙත් පුුණු ස්්‍රාවක සංගයාට පිනත් අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවදි්‍යපේක්ෂක දවා දරුවන්ට. ්‍රද්ධ කාරමන් ලෙ සියලු දෙනාට සහ ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් මේ ශ්‍රද්‍යාරෝපවානය ලක්විරු ගුවන්නදිලී ඔස්ස මේ බනාහපු. ඔබ හැම දෙනාටත් ඔබේ පවුලල සියලු දෙනාටත් පින් ඇමති සියලු සත්වයන්ට මේ පින් එකක් ලෙස පිහිටත්වා. තෙරුවනේ අනන්ත ගුණ බලේ මේ පුුණ්‍ය අනු භාවෙන්. සියලු දෙනා නිදුක් නිරෝවිිස්සූ පත් භාවේ සලසාගන්නත්වා. කරන සියලු දැහැමි කටයතු සපලවෙත්වා සුවසේ දහම්මඟ දෙවුණු කරගන මේ බුද්ධ සාසනේදිම. ධරමා බෝධයෙන් නිවනිින් සැනසින්ට හැමට වාසනාව ලැබිත්වා සාදුුසා සම්මා සම්බුද්ධෝ වත සු භගවා ස්වාකහතු භගවතා දම්මෝ සුපාටි පන්නෝ භගවතු සාාවක සංගහෝතිී සාදුු සාසා